මැතිනිය හලෝ මැඩම් මේ මේ මම ටක්ගාල මේ කාලේ ඉතුරු කරගන්න පොයින්ට් එකට එන්නම්. මේ අර එහෙම නිවුස් එකක් ආවා හෙට ඒ වගේ තීන්දුවක් එනවා කියලා. ඇත්තද ඒක? තීන්දුව දෙනවා. සීජේට දෙනවා. ඉතින් මොකද ලංකාවේ නීතිය දෙයියනේ. ඉතින් දැන් හෙට තීන්දුව දෙනවා කියලා මේ මට ඔස්ට්‍රේලියාවෙ නුත් කොල් එකක් ආවනේ. හෙට තීන්දුව දෙනවා නිදොස් කොටි දාස්. මුකුත් වෙන ආරංචියක් නැහැ. ඒ කියන්නේ යාට වාසියටද? ගීවත් ඉතුරුයි දන්න. ඒක තමයි නේද? ඒක අපි ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලමු රජේ නේද? ඉතින් බාන්න නඩු කරුණාස්ලාගේ තත්ත්වය මොකද්ද කියලා මෙහෙම වුණාම නේද? හොඳයි. හොඳයි මැඩම්. හොඳයි. මාත් පරිස්සම් වෙන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. මට පරිස්සම නැහැනේ, කවුරුත් නැහැනේ. ඉතින් අපි තනි මිනිස්සුනේ, කවන්නේ. අනේ රයිට්, බොහොම ස්තුතියි, මොවි ස්තුතියි. මං තියන්නම් ආ, මොනවාරි තිබුණ මම කතා කරන්නම්. හොඳයි. මේක ඉල්ලීමක් තිබුණා මට මේ ප්‍රෙස් එක කරන්න කියලා. ඒකයි මේ අද මේ ප්‍රෙස් එක කරන්න මාධ්‍ය සාකච්ඡාව කරන්න පෙළඹුණේ. ඒකත් ඉස්සෙල්ල මම ආරංචියක් කියන්නම්. ලංකාවේ හෙට අනිද්දා වෙන කන්ට්‍රවර්ෂල්, ඒ කියන්නේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ගැන ආරංචියක් ආවා. පරිසමෙන් කියන නඩු 21ක් වැඩලා තියෙන හින්දා ඉතාම ආන්දෝලනාත්මක නඩුවක්. ඒ නඩුවේ සුවිශේෂ තීන්දුවක් දැනටම එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මම කතා කළ අදාළ බොහෝ දෙනෙක්ට කෙනෙක්ගේ සොහොයුරියෙක්ගේ වෙඩින් එකක් තියෙනවා ෂැන්ග්‍රිල්ලා හෝටලේ. මම ඒකත් අහලා හරියට කියන්නම්. 19 ඒකට එළියට එනවයි කියලා. ඉතින් අපි බලමු මේ වගේ තීන්දුව එළියට එනවා කියන්නේ. ඒක භයානක තත්ත්වයක්. ඒ කියන්නේ මේ ඒක බොහොම භයානක තත්ත්වයක් රටේ. ඒ කියන්නේ රටේ නීතිය ගැන, නීතිය ආධිපත්‍ය ගැන. මේක තමයි හැලෝ. මොකද්ද හෝටලේ? හෝටලේ මොකද්ද? කිංස්බරි නැත්නම් මොනවා ෂැන්ග්‍රිල මොකද්ද? ආරයි. දැන් එහෙන් කට්ටිය පිටත් වුණාද? ආරයි. කන්ෆර්ම් නේද වැඩි? ආහහ. හෙට එළියේ. දැන් ඔස්ට්‍රේලියාවේ කට්ටිය දන්නවද මේ 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 තීන්දුව ගැන? පුදුම තත්ත්වයක්. හොඳයි. ඔබතුමාගේ අනේ ඉන්ෆර්මේෂන් එක කිසිවොරි නම් ගම් අවශ්‍ය නැහැ. මේ එහෙනම් බොහොම ස්තුතියි. මේ තව මොකක්ද දන්නවද, කරුණු කියන්න තියනවද? මම ස්පීකර් දාලා නැහැ. ආරයිට්. එතකොට මේ වැඩේ කන්ෆර්ම්ද? හෙට එක අනිවාර්යෙන්ම වෙනවා. හොඳයි, මම මේක ප්‍රෙස් එකටත් කියන්න. මගේ යන වීඩියෝ එක ඇති ලයිව් එකේ බලන්න. හොඳයි. තැන්ක් යූ.